ചെങ്കോട്ടൻ തിരുവാൻസറിനെ സുബ്രയാസനൊക്കെയോ ആ പിഗ്ഗിയസാത്തിയ കഥാക്കല ഉസ്സസ്പെല ബി സി പേപ്പർ കീപ്പിയാക്കി അദ്ദേഹം ലേക്കിൻ സാമാന്യം മെഹിമ വെന്ന് പുളുവാം തനക്ക് പ്രശ്നയാ കില അനുമാന പ്രശ്ന പത്ര ദേക്ക് സെക്സുവ ഏകേ നൊവെന്ന് പുളുവാം അപ്പിയോട് ഹിതന മെഹിമത് വെന്ന് പുളുവാം കില ഏകോ മഗിത് സഹായോഗ്യ ഏതു സിദുനേ ශ්‍රේණි ප්‍රාර්ථනා මට එකට උත්තරේ ලැබලා තිබුණා. තවත් කීප දෙනෙක් මට මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලියලා WhatsApp කරලා තිබ්බා. පිළිතුරු ලියුවා හෝ නැතා ගැටලුවක් නැහැ. අපිට පුළුවන් වෙයි අද සම්පූර්ණ පේපර් එකම සාකච්ඡා කරලා අවසන් කරන්න. රද දවසේ කෙරෙන්නේ එක විතරයි. එතකොට ඔයාලාට ඊට පස්සේ අනුමාන ආකෘති පේපර් දෙකක් තියෙනවා. අපි කොන්න ලස්සන මුද්‍රණය කරගමු කාට හරි දින. පුදේ ටයිප් කරන්න කවුරු හරි ඉන්නවද? Paper හිටියන ලේසින අපට එහෙම ටයිප් කරලා එක ගන්න තිබ්බා. එහෙනම් මදුෂ හදන්න ගිය සතිය ටික ටික දාලා ප්‍රශ්න පත්‍ර දෙකක් වහන ටයිප් කරනවද ලස්සන්ට? මට ඒ ඒ A4 සයිස් අරගෙන උඩ පොඩි කොටුවක් ගහලා ඒක BCA අනුමාන ප්‍රශ්න පත්‍ර අංක එක අංක දෙක කියලා දාලා 45 yes කියලා දාලා නිකන් අර පන්න පේපර් එක බලාගත්තා නම් හදන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නංගේ ක්‍රම ඉලක්කම් දාලා ප්‍රශ්න ටික යටට ටයිප් කරන් ඉන්න දෙන එක කොටස දෙක බොක්ස් කියලා. බලන් ට්‍රයි කරලා. අද වන්නේ පුතේ. අද වන්නේ අපිට සඳ වෙද්දි වගේ ලැබෙන සලස් වරන් එන්න. සඳ ඉදතරය වගේ එන්න. හදිස්සිය උන්නේ. සඳ වගේ වෙද්දි ලැබෙන සලස් වරන් අගාරු අතර පොඩ්ඩක් කතා කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලට අපි දෙවෙනි පේපරේ තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මේ වෙලාවට. මේක පේනවා නම් පේනවා කියලා අපිට ඉස්සෙල්ලා මෙසේජ් එකක් දාලිමු. මේක ඇවිල්ලා පෙරහුරු පරීක්ෂණය 2021 පස්සේ මේක 2021 අධ්‍යයන පළාතේ වර්ෂ අවසාන පරීක්ෂණය. මේක ඇවිල්ලා 2021 ඔරිජිනල් පේපර් එක. මේක ඇවිල්ලා හරි පේපර ඇතිවන් දාම් පොඩ වට්සප් එකට 2021 දස් විස්ස පේපර් එක පුතේ මම හොයාගන්න අමාරුයි. පොර ඉන්න පොඩ WhatsApp එකට සෙන්ඩ් කරන්න මම බලා ගන්නට ගාල. තත් තිබ්බවගේ මතකයි. හොයාගන්න බෑ එක පාට. කාලවර දියන් පුතේ කාගහ තියෙනවා පරණ පේපර් එක දාන්න කොට අක්කා WhatsApp එකට නැද කාගව අනක තියෙන දෙකන මම කාගව මතක නැහැ කවුරු නම කියලා දාල තිබ්බ එක්කෙනෙක් කර ඔයන් තමාරු උඩ නැද්ද පුතේ තියෙන කෙනෙක් ඉන්නවද නැද්ද කියනක මට කරේකට කාග ආවනේ
හරි ඇවිල්ලා තියෙන්නේ ආගිය කියන්නේ මේක පේනවා නම් මෙසේජ් එකක් දාන්න පේනවද කියලා ස්ක්‍රීන් එක පේනවද ආහ හරි අපි කතා කරමු වෙන දෙවෙනි කොටස අදාළව මොකද්ද වෙන්නේ කියලා. එතකොට පුතේ ඔයාලා දෙවෙනි කොටස තේරුම් ගන්න ඕන දේ තමයි සාමාන්‍ය දෙවෙනි කොටසේ ප්‍රශ්න බහුතරය නිර්මාණය වෙන්නේ 13 වසරේ පාඩම් සෙට් එකට අදාළව. ඒ කියන්නේ පටන් ගන්න සූත්‍ර ටිකෙන් අපි මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, ධම්මපදයේ එහෙමනේ පිළිවෙල. රන්නේ වැඩි කොටසක් ලකුණු 10 බැගින් ලැබෙන ප්‍රශ්න නිසා ඒ ප්‍රශ්න බහුතරය පටන් ගන්නේ 13 වසරේ වයි. ඊට අමතරව 12 වසරේ අන්තිම පාඩම් කීපයක් අහන්න පුළුවන්. බෞද්ධ ආර්ථිකය, බුදු සමය හා පරිසරය, රාජ්‍ය පාලන මූල ධර්ම, සමාජ සම්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම වගේ දේවල් වලින් ප්‍රශ්න අහන්න බැරි කමක් නැහැ. මේවන තේරුම් ගන්න ඕනේ බහුතරයක් නිර්මාණය වෙන්නේ 13 වසරේ සම්පූර්ණ පාඩම් මාලාවෙන් කියලා. එතකොට මම ඊය රාත්‍රී වීඩියෝ එකක් දැම්ම ඔයාලා තාම දැකලා නැතුව ඇති මේ රාත්‍රී කලින් ඉඳා ගන්න නිසා මේ වෙලාව විභාගය අතහැරලා දැන් බඩවපු රත්තරලා විභාගයට කවුරු හරි කෙනෙක් සූදානම් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ වගේ කෙනෙක් යන්තම් ජාමෙ බෙර ගන්න විභාගෙට C1කට S1කට හරි පාස් එක හදා ගන්න මොකද්ද කරන්න ඕන සාමාන්‍ය මොන වගේ දේවල් ටිකක් කළොත් සාමාන්‍ය මේ දවස් ටිකේ වැඩි කරගන්න පුළුවන්ද කියන එක ගැන ගැන මම සාකච්ඡා කළා. ඉතින් ඔයාලා වීඩියෝ එකත් බලන්න විනාඩි 4ක් වගේ පොඩි වීඩියෝ එකක්. ඒ කෙසේ වෙතත් අද අපි දෙවෙනි කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු සාමාන්යයෙන් අනුමාන පේපර් සහ වර්ෂ අවසාන පේපර් වල මොනවද සාමාන්‍යයෙන් මේ පාර ටාගට් කරන්න කියලා හිතන් ඉන්නේ කියලා. මෙතන බුදු සමය තුල කාන්තාව ඇගීමට ලක් කරනු ආකාරය පිළිබඳ ඇගීමක් කරන්න කියලා ලකුණු 10ක දීලා තිනවා. මේක මේ පළාත් පේපරේ එක ප්‍රශ්නයක් මධ්‍යම පාඩේ නිසා පුතේ මෙතෙන්ට ලකුණු 10ක ප්‍රශ්නයකට මෙහෙම එකක් එන්නේ නැහැ. පැහැදිලිද? මේ පේපර් එක ගත්තොත් එහෙම මේ පේපරේ අසාර්ථකයි. ඒ නිසායි පේපර් එක සම්පූර්ණම ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙන මෙන්න මේ පේපරේ ගොඩක් වැදගත්. මේ 2021 22 අවස්ථාව වෙනුවෙන් නිර්මාණය කරපු පේපර් එකේ දෙවෙනි කොටස තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. උපත පද නම් කරගෙන මනුෂ්‍ය වර්ගයා උසස් පහත් දෙස වර්ගීකරණය කළ නොහැකි බව බෞද්ධ මූලාශ්‍රය සාධක ඇසුරින් පහදන්න කියලා තියෙනවා. ජනතාවට දැහැමිරකරණය හා ආර්ථික සුරක්ෂිතතාව සැලසීම රජුගේ ප්‍රධාන වගකීමයි බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම ඇසුරින් අහලා තියෙනවා. බැලූ බැල්මට මේ ප්‍රශ්න දෙකම අහලා තියෙන්නේ කොයි මොන පොතෙන්ද පුතේ? 12ද 13ද මේ දෙක අහලා තියෙන්නේ? 12 මේ දෙකම අහලා තියෙන්නේ 12 වසරේ අවසාන කොටසට සාපේක්ෂව. අපි බලමු තව පේපර් එක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ප්‍රථම ධර්ම සංගායනාවේ දායකත්වය ගැනීමට ලක් කරන්න ධර්ම ශාස්ත්‍රීය සේවාවේ ප්‍රගමනයේ උදෙසා නාලන්දා විශ්වවිද්‍යාලයේ සිදු දායකත්වය. එයාලා තියෙන්නේ 13 වසරේ. 2020 අල්ලාගෙන යමු අපි.
दसवीं से हालत ये नहीं में कुछ नहीं है। එක හල තියෙන චතුරු වර්ණයේ ප්‍රභවය පිළිබඳ බෞද්ධ විග්‍රහය නිර්මාණවාදී සංකල්ප වලින් බැහැර වී ඇතුළු අයුරු පැහැදිලි කරන්න. ඒ හල තියෙන සාමාන්‍යයෙන් අග්ගඤ්ඤ සූත්‍රයත් ඊට පස්සේ 12 අවස්ථාවත් මූලික කරගෙන රාජ්‍ය පාලන තන්ත්‍රයේ පැවැත්ම විශේෂයි ප්‍රජා වගකීම කවරේද බෞද්ධ ඉගැන්වීම් මැසු. පැහැදිලිද? එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙතන තියෙනවා රාජ්‍ය පාලන මූලධර්ම සහ 12 අවස්ථාවේ පාඩම් මාලාව. ඊට පස්සේ මේ පේපරේ 21 ගත් 21 ගත්තොත් එමු උපත පදනම් කරගෙන මනුෂ්‍ය වර්ගය උසස් පහළ ලෙස එතනත් අහලා තියෙනවා ජනතාවට දෙහැමි දක්වන්නේ ආර්ථික සුරක්ෂිතතාව එතනත් අහලා තියෙනවා ඒ නිසා අපිට මේ පේපරේ අනුමාන කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට හැදෙන්නේ 12 අවසරේ පාඩම් කීපයක් මුල් කරගෙන කියලා අපි ඒ නිසා මේකේ පේපර අනුමාන දෙකක් හදන නිසා අපිට හරි ලේසියි මේ පාර පේපරේ තරමක් දුරට සාර්ථක කරගන්න ඔයාලගේ පුතේ දෙවනි කොටස කියලා ලියාගෙන පේපර් දෙකක් නැත්නම් ප්‍රශ්න දෙකක් හදනවනේ හතරෙන් හතරේකින් එක පේපරයයි එහෙම එහෙම දෙක දෙකින් අතන් ඒ පළවෙනි පේපරේ ලියා ගන්න හතරේ අංක 1 දෙක කොටස අංක 4 ප්‍රධාන ප්‍රශ්නේ ඒකේ රෝම ඉලක්කම් එක ලියාගමු ලියා ගන්න. භාරතයේ පැවති නිර්මාණවාදී දේව සංකල්පය භාරතයේ පැවති නිර්මාණවාදී දේව සංකල්පය බුදු සමයෙන් බැහැර කරන අයුරු පැහැදිලි කරන්න. භාරතයේ පැවති නිර්මාණවාදී දේව සංකල්පය බුදු සමයෙන් බැහැර කරන අයුරු පැහැදිලි කරන්න. භාරතයේ පැවති නිර්මාණවාදී දේව සංකල්පය බුදු සමයෙන් බැහැර කරන අයුරු පැහැදිලි කරන්න. පුතේ අපි ගිය පාර පේපරේ ලියද්දි මේ රාජ්‍යත්වයේ සම්භාව්‍ය පිළිබඳ බෞද්ධ ගැන්වීම කියන අග්ගණි සූත්‍රයට හදාලව ප්‍රශ්නයක් ලියවා දුර ටිකේ මේ කොටක් ගල හදාලා බලන්න අග්ගණි සූත්‍රයේ මොකක් හරි ප්‍රශ්නයක් ලියවද ලිව්වනේ හරි ඊළඟ ප්‍රශ්න බුද්ධ එක දෙක හතර දෙක යහපත් රාජ්‍ය පාලනය සඳහා ඉවහල් වන යහපත් රාජ්‍ය පාලනය සඳහා ඉවහල් වන හතර දෙකම බෞද්ධ දේශපාලන මූලධර්ම පැහැදිලි කරන්න.
බෞද්ධ දේශපාලන මූලධර්ම පැහැදිලි කරන්න. පළවෙනි පේපර් එකට ඒ ටික අපි තව පේපර් එකක් හදනවානේ දෙවෙනි පේපර් එකේ පුතේ අංක 4 දාගන්න අංක 4 4 1 කාට හරි අදහසක් තියෙනවද මෙතන මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා ඔබගේ අදහස ගොඩක් වටිනාකමක් වෙයි අපි හැමෝටම එපාරක් යුනි මෙම් දෙයක් වෙයි කියලා අපි පේපර් හදද්දී ඔයාලගේ යන තවරු අනුමාන කරනවද තවත් මේ වගේ නිකන් සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ වගේ නිකන් අදහස. ඒ අතරතුර 2019 පේපර් එකේ තියෙන කවුරුහරි පුතේ ගෲප් එකක දාන්න අපේ. එළුෂේම මොකද හිතන්නේ මේකෙන් සාමාන්‍ය තව ප්‍රශ්නයක් වුණා වගේ සාමාන්‍ය එන්න පුළුවන් වේද? රාජ්‍ය පාලනය දැහැමි කිරීමේ අරමුණින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ දේශපාලන සංකල්පවල පවත්නා සර්වකාලීන වටිනාකම මේ වයම් පළාතේ මේ තුන්වෙනි වාර පරීක්ෂණය 2019 දාන්න. උතුරු මැද පළාත් පේපරෙත් අහලා තියෙයි හාමුදුරනේ පෙරහුරු පරීක්ෂණ පත්‍රේ. ඒ ප්‍රශ්න අපි ලියාගමු එහෙනම්. තප්පරයක් ඉන්න. දැන් ගොඩක් අහන ප්‍රජාවක කිම පාන සම්ප්‍රේ නේද? ආයේ 2019 අහලා තියෙනේ හාමුදුරනේ. ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රේට. ඉන්න ඕපන් වෙලා මේ ඇවිල්ලා මේ විස්සනේ පුටි උතුරු මැද පළාත් පේපර් එක කවුද කියවේ එක දාන්නද කොල්ලා මේක එකක් තියෙනනේ දැම්ම හාමුදුරනේ මීට කරන්න ඕනේ වැඩ කලබලයට කරන්න බෑ මේ පේපර් එක නිර්මාණය කරන්න චුට්ටක් ඉතින් ඉන්නවා අක්ෂියකලා කියලා පොඩි යන්න මේ මීට කලබලයක් නැතුව මේ ආධුනික ගොඩක් වැදගත් අපිට මේකයි මෙච්චර මේ මහන්සි වෙනවා දැන් වර්තමාන සමාජ ප්‍රශ්න සර්වදීපය කුම්ට දාපු ගේම නෑන රටක ආර්ථික හා සමාජ සමුදදේශයේ පාන බෞදස් පාල බවුන් සමාජය තුළ ජීවත්තු කාන්තා එම දාපි ගෙන යනිකුත් එහෙම ප්‍රශ්නය හාමුදුරනේ මගේ පීසී එකේ මේ ප්‍රශ්න තියෙන මට විනාඩි දෙකක් දෙනවද මේක එවන්න කොහෙන්ද දුව දාලා දෙන්නේ කියන්නේ නෑනේ එහෙම එකක් පුතේ බෞද්ධ දේශපාලන දවසේ තියෙන හරි
ඒක ප්‍රශ්නයක්. ලියාගන්න පුතේ හතරේ පළවෙනි එක. එතකන් කොහොමද යන්නේ එක? ලියාගන්න මෙහෙම. බෞද්ධ දේශපාලනික මූලධර්ම සකස් වී ඇත්තේ බෞද්ධ දේශපාලන මූලධර්ම සකස් වී ඇත්තේ බෞද්ධ දේශපාලනික මූලධර්ම සකස් වී ඇත්තේ ජනහිතකාමී ජනහිතකාමී පාලන තන්ත්‍රයක් ඇති කිරීමේ අරමුණින් බව ජනහිතකාමී පාලන තන්ත්‍රයක් ඇති කිරීමේ අරමුණින් බව සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න. ඒක ඊළඟ ප්‍රශ්නේ ඉදිරියට ලියාගන්න. කුසල කර්ම විනිශ්චයේ කුසල කර්ම විනිශ්චයේ කුසල කර්ම විනිශ්චයේ බෞද්ධ නිර්ණායක කුසල කර්ම විනිශ්චයේ බෞද්ධ නිර්ණායක පෙන්වා දෙන්න. කුසල අකුසල කර්ම විනිශ්චයේ බෞද්ධ නිර්ණායක පෙන්වා දෙන්න. ටිකක් අමාරුයි ඒක අහන ප්‍රශ්නේනේ. සමහර වෘතු වල අමාරුයි, සමහර වෘතු වල අඹලක් නැහැ. මේකක් තියෙනවා. අපි ඊට පස්සේ බලමු මේක දෙවෙනි ප්‍රශ්නේ මොන වගේද කියලා අහලා තියෙන්නේ වසර කීපයක. හාමුදුරනේ අර කෙව්වා. අර කෙව්වා. මේක උත් ඇවිල්ලා තියෙන ලින්ක් එකක් විදිහටනේ. නැහැ හාමුදුරනේ ඊට පස්සේ එව්වා එක. ආ මේ ෆොටෝ එකම සෙන්ඩ් කරන්න. මේ ෆොටෝ ගන්න දුපු ඉමේජ් එක එහෙම දාන්න බෑද ෆයිල් එකේ? හාමුදුරනේ ඒක එක පාටට දාන්න බෑද? වැස්ස හින්දාද මන්ද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. මේක පස්සේ අපිට දාලා දෙන්න කොහෙද? හරි එද එහෙම දාන්න හාමුදුරනේ. මෙන්න ටයිප් එකට දාන්න. මේක දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. රාජ්‍ය පාලනේ දැහැමි කිරීමේ අරමුණින් බුදුරදුන් ඉදිරිපත් කළ දේශපාලන සංකල්ප සර්වකාලීන අභිධර්ම. ඒ තෙන් දස රාජධර්ම ඊටිකේම තමයි හරි. ධන පරිභෝජනයේදී සාර්ථයෙන් පරාර්ථය සම්මානී කොහොමද ප්‍රශ්නය? හරි පුතේ අපි ඒකනේ දෙවැනි ප්‍රශ්නේ හදාගන්න මේකට කමක් නැහැ. ඉන්න භෞතික සම්පත් ගන්න. අපි වැඩි සැලකිල්ලක් දක්වන්න ඇති පාඩමිනුත් අහනවා කසුනේ භෞතික සම්පත් කළමනා කරන්න කියලා. අංක 5 5 1 2021 අහලා තිනවා බුද්ධ කාලීන ධර්ම දූත සේවාවේ සාර්ථකත්වය සඳහා බලපෑ හේතු සාධක පරීක්ෂා කරන්න. සෞන්දර්යස ඒක 13 වසරේ සෞන්දර්යස ආස්වාදයේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයේ විවහල් කරගත හැකි ආකාරයේ බෞද්ධ ඉගැන්වීම් ඇසුරින් විවරණය කරා. 2020 එහෙම අහලා තියෙන්නේ මොදතරක ක්‍රියා තමා විසින්ම තීරණය කරගත හැකි ආකාරයේ බෞද්ධ සදාචාර නිර්ණායක ඇසුරින් විස්තර කරන්න. වර්තමාන සමාජ ප්‍රශ්න හමුවේ සරල දීපාත්මක ඇති ප්‍රායෝගික වටිනාකම බෞද්ධ සාරධර්ම ඇසුරින් පෙන්වලා. හරි අපි ප්‍රශ්න ආකාර දෙකකටම හදාගමු. ඒක 5 1 ලියා ගන්න. 5 1
ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ස්වභාවික පරිසරයේ බලපෑම. ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ස්වභාවික පරිසරයේ බලපෑම. ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ස්වභාවික පරිසරයේ බලපෑම. කෙතෙක් දුරට ඉවහල් වන්නේ දැයි පැහැදිලි කරන්න. කෙතෙක් දුරට ඉවහල් වන්නේ දැයි පැහැදිලි කරන්න. ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ස්වභාවික පරිසරයේ බලපෑම. කෙතෙක් දුරට ඉවහල් වන්නේ දැයි පැහැදිලි කරන්න. දැහැමි ආර්ථිකයක් ඇතිකර ගැනීම සඳහා දැහැමි ආර්ථිකයක් ඇතිකර ගැනීම සඳහා දැහැමි ආර්ථිකයක් ඇතිකර ගැනීම සඳහා බුදුසමයෙන් ලැබෙන පිටුවහල පෙන්වා දෙන්න. බුදුසමයෙන් ලැබෙන පිටුවහල සාකච්ඡා කරන්න. ඩීසන් විදියට ගන්න. හැමිය ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා බුදුසමයෙන් ලැබෙන පිටුවහල සාකච්ඡා කරන්න. ඊට පස්සේ අපි අනිත් හදන පේපර් එකට යමු. ඒකේ පහේ එක භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ. භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ. භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ. බෞද්ධ ඉගැන්වීම. බෞද්ධ ඉගැන්වීම. භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම. සර්වකාලීන වටිනාකමකින් යුක්ත වන බව. සර්වකාලීන වටිනාකමකින් යුක්ත වන බව. පැහැදිලි කරන්න. සර්වකාලීන වටිනාකමකින් යුක්ත වන බව පැහැදිලි කරන්න. ඒකේ දෙක පුතේ ලියාගමු. පහේ දෙක. දෙක ලියාගමු. බුදු සමයේ දැක්වෙන මූලික සද්ධා සංකල්ප ද්විත්වය. බුදු සමයේ දැක්වෙන මූලික සද්ධා සංකල්ප ද්විත්වය. සද්ධාවේ ප්‍රභේද දෙක කියන්නේ කොයි? මූලික සද්ධා සංකල්ප ද්විත්වය.
විස්තර කරන්න නැත්නම් පැහැදිලි විවරණයක් සපයන වගේ ලියන්න තවත් ලස්සනට. බුදු සම්මේ දැක්වෙන මූලික සද්ධා සංකල්ප දිට්ඨිය විවරණය කරන්න. ඊට පස්සේ අපි එන්න හදන්නේ අංක 6 වෙනි ප්‍රශ්නේ හදන්න. ප්‍රශ්න දෙකක් අපි දෙවෙනි කොටසේ අනුමාන විදිහට අතල ඉවරයි. අංක 6න් හදමු. 6 අහලා තියෙනවා පුතේ 2020 අහලා තියෙනවා. නූතන පරිසරික ගැටලු යකෝ මේ පේපරේ අහලා තියෙන ඔක්කොම 12 වසරෙන් ඉතරනේ බා. 13 වසරෙන් මොකද ඉගෙන ගත්තද කියලා හිතනවා 2020 නේ. සංගායනා එකයි ධර්මාශෝක දෙකයි රාෂ්ට්‍රපාලනේ 3යි ප්‍රශ්න 4යි. හරි මම දානම් රෙකෝඩින් එක දානම් පුතේ. බුදු ඊළඟ ඒ කියෙවෙද බුදු සමය දැක්වෙන මූලික සද්ධා සංකල්ප දිට්ඨියේ විවරණය කරන්න විස්තර කරන වගේ ප්‍රශ්නයක් දුන්නද? බුදු සමය දැක්වෙන මූලික සද්ධා සංකල්ප දිට්ඨියේ විවරණය කරන්න. 2020 පේපර් එනේ නේද පුතේ? බලන්නකො නියම් පේපර් එක දිහා බලමු. අහලා නැහැ 13 වසර ඉගෙන ගත්තේ කොච්චර කාලෙ නේද බුදු අම්මෝ? අපරාද නේද පේපර් එක හදන්නේ 12 වසර ඒක පාර්ශ්විකයි. අංක 6 බලමු. දෙවන ධර්ම සංගායනා ප්‍රවෘත්තිය සඳහා බලපෑ හේතු සාධක පැහැදිලි කර ඒ ප්‍රතිඵල සමාලෝචනය කරන්න. ඒ කියන්නේ පුතේ මේ පාර සංගායනාවක් ආවොත් එන්නේ එක්කෝ 3 එක්කෝ 1 එක්කෝ 3 එක්කෝ 1 නේ. බලමු ගියවද සංගායනාවේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. අප්‍රථමත් අහලා තියෙනවානේ 2021 අහලා තියෙනවා දෙවන ධර්ම සංගායනාවනේ හැමෝටම. ඔව් 2021 අහලා තියෙනවා. ඒක අහලා තියෙන දෙවන ධර්ම සංගායනාව. යාර්ග අහලා තියෙන ප්‍රථම සංගායනාවනේ. එහෙනම් මේ පාර තුන්වෙනි සංගායනාව තමයි අපිට දුක ගන්න වෙන්නේ ඔක ඇතුළට. තියාගමු. පුතේ කොකට මේ පාර පළවෙනි සංගායනාව ටිකක් බලාගෙන යන්න. ඒක ලේසි මහ ලොකු දෙයක් නෑ. ඔව් සමස්ත සංගායනාවේ තහන චන්ද්‍රමයි කියන්නේ පේපර් එක සංගායනාවේ දෙන්නේ හිටියේ මේ. උතුරු මේ දෙකේ තහන තියන්නේ තුන්වෙනි සංගායනාව හැමදුරනේ. මේ පාරකවත් තුනෙන් තමයි ඉන්නවනම් ඉන්නවනේ. මේ චන්දුල සමස්තයක් ඉදිරිය ගත්තොත් සංගායනා තුනම එකට දාලා නම් අහන්න නැති වෙයි. කොච්චරක් ලියන්නද තියෙනවා කියන්නේ. ඇහුවත් ඉතින් ගාණක් නැහැ ලියන්න පුළුවන් මේ සංගායනා ප්‍රශ්න පිළියෙල. අනිවාර්යෙන්ම අකපණ ලියා ගන්න පුතේ. තෙවන ධර්ම සංගායනාවේ පසුබිම පැහැදිලි කර අංක 6 එක වෙනුනේ. තෙවන ධර්ම සංගායනාවේ පසුබිම පැහැදිලි කර තෙවන ධර්ම සංගායනාවේ පසුබිම පැහැදිලි කර බුදුදහම දේශාන්තර ව්‍යාප්තිය සඳහා බුදුදහම දේශාන්තර ව්‍යාප්තිය සඳහා බුදුදහම දේශාන්තර ව්‍යාප්තිය සඳහා එය බලපෑ අයුරු පැහැදිලි කරන්න. බුදුදහම දේශාන්තර ව්‍යාප්තිය සඳහා එය බලපෑ අයුරු පැහැදිලි කරන්න. කනිෂ්ක අහලා තිනවන එනම් ධර්මාශෝකන හම්බුලම වෙන ආර්ය සමුදයට එනවා.
හයේ දෙක ලියාගන්න පුතේ. හයේ දෙක. ධර්මාශෝක රජතුමාගේ ශාසනික සේවාව ධර්මාශෝක රජතුමාගේ ශාසනික සේවාව ප්‍රමාණවත් සාධක ඇසුරෙන් පෙන්වා දෙන්න. ධර්මාශෝක රජතුමාගේ ශාසනික සේවාව ප්‍රමාණවත් සාධක ඇසුරෙන් පෙන්වා දෙන්න. ධර්මාශෝක රජතුමාගේ ශාසනික සේවාව ප්‍රමාණවත් සාධක ඇසුරෙන් පෙන්වා දෙන්න. දුව මේ එකේ මොකද්ද දෙවෙනි පේපර් එකේ උතුරු මැද පළාතේ අහලා තියෙන්නේ? මෙහෙම එකක් තියෙනකෝ දෙතන අවධානමක් තියෙනවා. ඒ තමයි තුන්වෙනි ධර්ම සංගායනාව අස්සටම ධර්මාශෝක රජතුමා ගහලෙන්නත් පුළුවන්. හොඳේ එහෙම එකක් ඇත්තටම එන්න පුළුවන්. ඒක හාමුදුරනේ අහලා තියෙන වික්‍රමශීලී විශ්වවිද්‍යාලය ගැන. හරි කමක් නැහැ. ඔය ධර්මාශෝක රජතුමා වෙනම අහන්න නැති වෙන්නත් පුළුවන්. හොඳේ ධර්මාශෝක ගහන්න පුළුවන් තුන්වෙනි එකට. මම ළමයිට ඉදරු ගන්නත් කියලා ඇති එක්කෝ. ධර්මාශෝක රජතුමාගේ සංගායනාව අහන්නත් පුළුවන්. ධර්මාශෝක වෙනමයි සංගායනාව වෙනම අහන්නයි පුළුවන්. කනිෂ්ක රජු වෙනම අහන්නත් පුළුවන්. හතරවෙනි සංගායනාව වෙනම අහන්නත් පුළුවන්. හතරවෙනි සංගායනාවට කනිෂ්ක දාලා අහන්නත් පුළුවන්. හරි ලියා ගන්න ඊළඟ ප්‍රශ්නය. ඔව් අශෝක රජතුමාගේ දහම්ම ගැන අර ඒක ගැන අහන්න පුළුවන් කියලා කියනවනේ කට්ටිය. එකෙමෙ අශෝකගේ අශෝකදරුවෝ ඔව් මොටියක් අමාරු වෙනවා ලියා ගන්නනේ බලමු. ඊට පස්සේ ඔළුවේ තිබිච්ච එක තමයි තව ප්‍රධාන දේ. ලියා ගන්න හයි දෙකෙනි ප්‍රශ්නේ. සිව්වන ධර්ම සංගායනාවේ සිව්වන ධර්ම සංගායනාවේ පසුබිම පැහැදිලි කරන්න. සිව්වන ධර්ම සංගායනාවේ පසුබිම පැහැදිලි කරන්න. සිව්වන ධර්ම සංගායනාවේ පසුබිම පැහැදිලි කරන්න. සිව්වෙන ධර්ම සංගායනා පසුබිම පැහැදිලි කරන්න. ජනි ප්‍රශ්න ලියා ගන්න. රටවල් පාඩම් පාඩම් කරනව තමයි මම ලියා ගන්න තියෙන්නේ. බුදු දහම වැළඳගත් ධර්මාශෝක රජු බුදු දහම වැළඳගත් ධර්මාශෝක රජු බුදු දහම වැළඳගත් ධර්මාශෝක රජු එය ව්‍යාප්ත කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේද. එය ව්‍යාප්ත කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේද. බුදුදහම වැළඳගත් ධර්මාශෝක රජු එය ව්‍යාප්ත කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේද. අශෝක දහම ඇසුරෙන් පෙන්වා දෙන්න. අශෝක දහම ඇසුරෙන් පෙන්වා දෙන්න.
ටිකක් අමාරු ප්‍රශ්නයක් පුතේ ගැටලුවනේ. අමාරුට කවන්නේ ලියලා දෙන්න. මේ ලියා ගන්න අපි ඔක සාකච්ඡා කරමු දැන්. ඊට පස්සේ මේ ටයිප් කරලා ආවට පස්සේ පේපර් එකට අපි උත්තර ලියමු. මම උදව් කරනවා. අමාරු වෙන්නේ නැතුව අපි හදාගන්න මේ ලේසි ප්‍රශ්න ලියාගෙන හරියන්නේ. විභාගයට ආවොත් එහෙනම් අමාරුවේ මොකද කරන්නේ? හරි. අපේ අංක 7 වෙනි ප්‍රශ්නේ නේද පුතේ ඊට පස්සේ බලන්න තියෙන්නේ 7 නේ? ඔව් හාමුදුරනේ. පළාත් පේවර පොඩ්ඩ අවධානය යොමු කරමු. නාලන්දා විශ්වවිද්‍යාලයේ හාලා තියෙනවා 2021 ප්‍රථම ධර්ම සංගායන වල ධර්ම මාසිකයන් පැන්නක් විද්‍යාස්ථ බලන උත්තර ප්‍රතිමා නිර්මාණ නූතන පාසලට ආරම්භ කරනවා. විශ්වවිද්‍යාලයක් අහලා නැහැ ඊට පස්සේ නේද? විශ්වවිද්‍යාලය අහලා තියෙනවා විශ්වවිද්‍යාලයක්. විශ්වවිද්‍යාලය අහලා නැහැ විශ්වවිද්‍යාලයක්. 21 අහලා තියෙනවා නාලන්දාව ගැන පෙන්සිලාවල් වල තියෙනවා. පුතේ බලන්න පේපරේ මොකක්ද අහලා දෙන්නේ විශ්වවිද්‍යාලෙ? අවසාන වාර විභාගයට. වික්‍රමශීලී හාමුදුරනේ. ශිලා නාලන්දාව අහලා දෙන්නේ වික්‍රමශීලා තමයි. පුතේ 2019 පේපර් එක නැද්ද කාගාව? මාස්ටර් ගැඩිය තියෙන ටග්ගල පෙළ බලන්න මොකක්ද අහලා දෙන්නේ විශ්වවිද්‍යාලෙ කියලා. හැමෝම බලන්න මම එකම දෙන්නේ බලන්න. 2019 අහලා නේ හාමුදුරනේ. අහලා නැහැ නේ? නෑ හාමුදුරනේ. එතන පොඩි ගැටලුවක් තියෙනවා. 19 අහලා නැහැ. 20 අහලා තියෙනවා. 20 නෑ 20 අහලා නැහැ නේද පුතේ? 20 අහලා නැහැ නේ. 20 අහලා නැහැ. 19 තියේ. 19 අහලා නැද්ද කිව්වේ නෑ නේ? නෑ නෑ හාමුදුරනේ. 19 නෑ 20 නෑ 21 තියෙනවා. ඉතින් මේ පරිසිද්ධියලෙන් අහ නැහැ කියලා කියන්න හදන. එහෙම වෙන්න බැරි වෙයි කියන්නේ. දැක්ුවේ නැත්තම් ඔතෙන් දෙන්නෝ මහා විහාරයේ අපි ගියේ. කවන්නේ පේපර් දෙකක් හදනවනේ අපි එහෙම ලියාගමුකෝ. තුනත්කට ගොඩ යන්නේ කියලා. ඔව් මාත් වික්‍රමශීලා තමයි පුතා හිතාගෙන ඉන්නේ නේද? නාලන්දා වික්‍රමශීලා වලබි. නාලන්දා නම් වික්‍රමශීලා වලබි. කොහොමද මෙහෙම ලියාගමු? වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හා පරිපාලන ව්‍යුහය. වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හා පරිපාලන ව්‍යුහය. වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හා පරිපාලන ව්‍යුහය විස්තර කරන්න. ඊට පස්සේ පස්සේ
ඉපැරණි පුද පූජා සිරිත්විරිත්. ඉපැරණි පුද පූජා ඇදහිලි සිරිත්විරිත්තුනි. ඉපැරණි පුද පූජා ඇදහිලි සිරිත්විරිත්. පැරණි පුද පූජා ඇදහැලි සිරිත්විරිත්. ඉපැරණි පුද පූජා ඇදහැලි සිරිත්විරිත්. බුදු සමයේ උදාවක් සමග වෙනස් වූ අයුරු පැහැදිලි කරන්න. ලංකාවේ කහන්නේ බුදු සමයේ උදාවක් සමග වෙනස් වූ අයුරු පැහැදිලි කරන්න. හතේ ඊළඟ ප්‍රශ්නෙකුත් ලියාගමු. අනිත් පේපරේට පේපරට ලියා ගන්න. වළගම්බා රජතුමාගේ ශාසනික සේවාව වළගම්බා රජතුමාගේ ශාසනික සේවාව වළගම්බා රජතුමාගේ ශාසනික සේවාව විවේචනාත්මකය මනා වළගම්බා රජතුමාගේ ශාසනික සේවාව විවේචනාත්මකය කියන එක හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ විවේචනය කරන්න පුළුවන් ප්‍රමාණවත් සාධක ඇසුරින් විමසන්න වළගම්බා රජතුමාගේ ශාසනික සේවා විවේචනාත්මකයි ඒක ප්‍රමාණවත් සාධක ඇසුරෙන් තමයි විමසන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න දෙක. ලක්දිව බුදු සමයේ කේන්ද්‍රස්ථානය වූ ලක්දිව බුදු සමයේ කේන්ද්‍රස්ථානය වූ ලක්දිව බුදු සමයේ කේන්ද්‍රස්ථානය වූ මහා වෙහෙර ඒ කියන්නේ මහා විහාරය කියන්නේ ලක්දිව බුදු සමයේ කේන්ද්‍රස්ථානය වූ මහා වෙහෙර විනාශවීම සඳහා විනාශවීම සඳහා මහසෙන් රජුගේ ක්‍රියාකලාපය බලපෑ අයුරු මහසෙන් රජුගේ ක්‍රියාකලාපය බලපෑ අයුරු පෙන්වා දෙන්න මහසෙන් රජුගේ ක්‍රියාකලාපේ බලපෑ අයුරු පෙන්වා දෙන්න. පුතේ අපි හතේ අංක දෙකම හැදුවා නේද නැද්ද? හැදුවා හැමදෙරුනේ. පුතේ බලත් පේපර එකේ කොහොමද සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ? අහලා නැහැ නේ. කමක් නැහැ. ඊට පස්සේ අපි 8 වෙනි ප්‍රශ්නේ හදන්න යන්නේ අවසාන ප්‍රශ්නය. 2020
දෙකේ හාදින් ලක්දිව බුදු සසුනේ කියලා තියෙනවා නම් මහා විහාරෙන් ඉටු සේවාව පීගේ තෙන් මේ දාන්නේ. කලා පේපර් එක අහලා තියෙන හැමදෙරේ අභයගිරි විහාරයෙන් සිදු. සඳකඩ පහන වෙන කලාකරුවන්ගේ ආදීන ත්‍රිදා දක්වයි. කලා නිර්මාණ රටවල වලින් ප්‍රශ්නයක් අහලා නැහැ. අපිට රටවල් ප්‍රශ්නයක් දාන්න වෙනවා. හරි. ලියාගන්න පුතේ 8 වෙනි ප්‍රශ්නේ අංක 1. ජපන් ජපානය 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 බුදු සමයේ උදාවත් සමග ජපානය බුදු සමයේ උදාවත් සමග වෙනස් වූ අයුරු පැහැදිලි කර වෙනස් වූ අයුරු පැහැදිලි කර ජපානයේ දක්නට ලැබෙන බෞද්ධ උත්සව ජපානයේ දක්නට ලැබෙන බෞද්ධ උත්සව පිළිබඳ ප්‍රමාණවත් විවරණයක් සපයන්න පිළිබඳ ප්‍රමාණවත් විවරණයක් සපයන්න පළාත් පේපරේ තවුඳුරනේ ජපානේ ගැන අහලා තියෙන්නේ. ආහා හොඳයි. අපි චීනෙත් එකට මම බාගම්. ඒක යටේ දෙක ලියා ගන්න. අනිත්‍යයත් කතා කරන්න පුතා සද්ද නැතු ඉන්නේ බා පිටු ගිල්ල වගේ. ඔයාලගේ අදහස් ඇතිනේ සමහර හොඳ දක්ෂ AB ගන්න තමයි ඔය ඉන්න ඔයාලගේ මොනව හරි තියෙන අදහසක් මාර වටිනව තව කෙනෙකුට ඉගෙන ගන්න. ඒක ලොකු හයියක්නේ. ඔයාලා අනුමාන මම මේක හිතන්නේ ඌට කියන්න ඕනේ මම මේක තනියම බලලා ගන්නවා. මට ඒක ගත්තම ඉතින් එහෙම ඉන්න එපා. ඔයාලගේ වැදගත් නෑ හැම අදහසක්ම වැදගත්. චැට් එකක් හරි දා. ඔය නිකන් අපි කියන එකම ලියා ගන්න එපා 60ක් නේ බලන්න 60ක් ප්‍රශ්න ආකාර 60කින් හිතුවොත් අනුමාන ප්‍රශ්න 60ක් හද දෙයක් අපිට. මං කියන එක හෝ ඔයාලා කියන එක හෝ කීප දෙනෙක් කියන එක විතරම නෙවෙයි අනුමානය කියලා කියන්නේ. මේ පේපරේ දෙවෙනි පුතේ හදන්න. එහෙම වෙන්න පුළුවන් කියන එක ගන්න. පැහැදිලිද? ඒ නිසා ඩිෆර් වෙනස් විදිහට නිකන් හිතන්න අපි 60 දෙනා අනුමාන ප්‍රශ්න ආකෘති 60ක් හදලා ඒකට උත්තර බලලා ගන්නවා. පාඩම් අපි දැන් දැනුම දිනවනේ පුතේ. ආයේ පේපරේ කොහෙන් ආවත් අපි ගොඩනේ. අපි 60 දෙනාම පාස් නේද කොට. එහෙම පොදුවේ කල්පනා කරන ආත්මార్థකාමී එපා මේ ගමන යන. අයියන්නෙම තව කෙනෙකුට උදව් කරන තරමටමයි හොනේ. තව කෙනෙකුට උගන. දැන් ඔයාලා අනික උඹ බලන්න. ඊය දැක්කම මේ මට තව පිළිවික් මයි වෙන උදේ සෙවන වැඩසටහනේට කතා කරන අක්ක කෙනෙක්. අවුරුදු 40 කී ද අක්කගෙන ඇන්ටි කෙනෙක් නෙහින් බුවා. ඇත්තටම එහෙම නෑ අපි කියන තරම අවුරුදු 45 වෙනවා. අපි කියන්නේ නෑ ඇන්ටි. ආන්ටි නෑ. එතකොට එයා සම්පූර්ණ දැන් මම කියලා හෝ මම දන්නේ නැහැ කළුද සුදුද කියලාත් මම දන්නේ නැහැ නේ. එයා කියන්නේ BC වලට ඒකක් යාට ඉගෙනගෙන ඉන්නේ තනිකරම මගේ YouTube channel එකේ. මේ පන්ති ඇවිල්ලාද? ක්ලාස් වලට වියදම් කරලාද? මගේ නෝට් දීලාද? සම නෝට් ගත්තා නම් මම දන්නේ නැහැ. ඊයේ දන්නේ බලන්න එක මනුස්සකමයි. මේ මතක් කරන්නේ තුනේ කෙනෙක් ප්‍රසිද්ධ channel එකකට වෙලා. අපේ එහෙම එකක් තියෙනවා. ඔයාලන්ට ඒ නිසා මේක පාස් වෙන්න බැරි නම් වැඩක් නැහැ. ස්වේ වයසයි මතකෙන්න ප්‍රමාණය අඩුයි. ගෙදර වැඩි ළමයින්ගේ වැඩි. එහෙම කෙනෙකුත් ඒකක් දානවා නම් වීඩියෝ ටිකක් විතරක් බලලා උඹලාට බැරි වෙන්න හේතු කාරණා මන්ද කියලා තමයි තියෙන්නේ. බැරි වෙන්න කරගන්න වහන්සේ නෝ තියෙනේ බලවල මොනවද කහගෙන ආයි බලෙන්ම කරන්න ඕනේ. අර මාවෝ සේතුන් කියනවා නේ ගුරුන්ට පුළුවන් මොකක් කරන්නද? මාළු අල්ලන්න හැටි කියලා දෙන්න පුළුවන්. මේ මාළු අල්ලලා දෙන්න බෑ ගුරුන්ට. එතන මට ගුරුවරයෙක් විදිහට ඔයාලට වැඩේ ගොඩ දා ගන්න විදිය කරලා දෙන්න පුළුවන්. ඒ ගොඩ දාලා දෙන්න බෑ. ඔයාලා දැනගන්න එක ගොඩ දාන්න. පීනන්නේ කියලා දුන්නාට පස්සේ ආ යාට කියන්න ඕනේ මොකද මේම පීදපා. සීම් පූල් එක පීනන්නේ මෙහෙම ගඟේ පීනන්නේ මෙහෙම කියලා. ඔයාලා පීනන්නේ කියලා දුන්නා ඔයාලා දැනගන්න ඕනේ ඒ තියෙන. සිටුේෂන් එක මොකද්ද කියලා බලලා ඒකට ගැලපෙන විදිහට පීන ගන්න. නැත්තම් වැඩක් නැහැ නේද? සා වැඩ කරන්න මහන්සි වෙලා මේ ටික කාලේ
ටික කාලේ ටික කාලෙම තමයි ඉතින් ආයේ මේක ආයේ එන්නේ නැහැනේ මේක රබර් වගේ පස්සට නැහැ මේ යන තප්පරෙත් ඔයාලගේ ඉවරයක් වෙන්නේ නැහැ දැන් තව දවස් කීයක් තියෙන පුතා විභාගෙට පටස් කාලා උත්තර දාන්න චැට් බොක්ස් එකේ තව දවස් කීයක් තියෙන විභාගෙට විභාග තව දෙන්න කීයද BC පේපරෙට 45යි කොබන උත්තරේ හැමෝගෙම 45 ටිකේ අද 10 වෙනිදා මාස 10 වෙනිදාට දවස් 30යි 23නේ විභාග දෙන්නේ 21ද පුතේ විභාගේ 23 හාමුදුරනේ 30යි අතන 10යි 40යි ඉතින් 45ක් නැහැනේ මම විභාගෙට ඒකත් දන්නේ නැහැ 44යි 43යිලු 23යි කියලා තියෙනවා අතිය දිනේ 23 43යි මේ පාර 42යි උඹලා එක එක දවසට හැංගි ගිහලා පේපර් ලියපන් 45 දිනක අදිනම් දවස් 45 ගණන් කරලා BC පේපර් එකට ඵලයන් 42 එක 42ක් ගණන් කරලා BC පේපර් එකට ඵලයන් 43 එක 43ක් ගණන් කරන් අදින්න ඊට පස්සේ එදාට ඵලයන් පේපර් ලියන්න කාල සටහන් දින දවසට යන්න එපා පාන්දරදී හරක් කියලා බයින් හිතෙන ඔයගෙලාට තමයි දාම දන්නේ විභාගකට දවස් කීයක් තියෙද කියලා මම බලංගු ඉතින් බලගේ සූදානම එක ගණන් කරාන් තව දවස් කීයද තියෙන 43 වෙනි තියෙන්නේ නේද අයියෝ සංසාරේ ෂෝක් මම තමයි උඹලා වැඩ කරන්නේ මම එකමට ඇහුවේ දෙයක් ඔය ඉතින් කාගාවත් කැලෙන්ඩරේ දින ටික මාක් කරලා නැහැ පාඩම් කරන දැන අපි පාඩම් කරන කාලේ මාස පහක් ඇතේ අපි ගැහුවා කොළ බීත්ති ගහලා කතිර ගහ කප කප ආව යට ඉන්න කොච්චරක් තියෙනවද බලන්න බොක්ක රත් වෙන එතකොට අන්තිම හරියට එද්දි ඔයාලට අවුල නැහැ තව 45 නේ උදා තව මාස 10ක් විතර තියෙන විභාගෙට ලබන අවුරුද්දකට කිව්වනම් හරි හැම මොකද ඔය දැන් නිකන් ඇහුවේ මං එකමට ඔය ඇහුවේ දන්නේ විභාගෙට දැන් තියෙන ගන්න ලැජ්ජයි යා ලැජ්ජයි වැඩ කරන තරම් දවස මර වාහන මුකුල බදාගෙන බස් වල හිට මීටයන අදත් යන්න වාහනයක්වත් පන්ති යන්නේ වාඩු දෙන්නුනා ඒක නිසා කැම්පස් එක දැන් පාවගේ සතියම ගිහිලා නැහැ පන්ති කරනවා සෙමිනාර් රොටමට ඇවිල්ලා ඉන්නවා හැබැයි නිවේදනයක් ආවොත් අනිද්දා විභාග දෙනවා කියලා විශ්වවිද්‍යාලේ අපි ලියනවා අයියමරෙන්නේ නැහැ බෑ ඕවා මෙහෙම තියෙනවා ඒවා අදාළ නැහැ දෙන්න කියන බාන තව දවස් දහස් තුනකින් විභාග දෙනවා කියලා විශ්වවිද්‍යාලේ අපි යමරෙන්නේ නැහැ ගැන්වීම මොනවද අපි ලියනවා කොච්චර අමාරු නම් ලියනවා පේලුණත් ලියනවා ඒක තමයි අපේ හැටි බය නැහැ එක්සෑම් වලට අලක්කෙම ඉන්න ඕන මොකක්ද ඔක ලියලා දාන්න සටපටක්ස් ගන්න හලියා ගන්න ඊළඟ ප්‍රශ්නේ චීනයේ බුදු දහම ලැබීම සහ එරට ජන ජීවිතය චීනයේ බුදු දහම ලැබීම හා එරට ජන ජීවිතය චීනයේ බුදු දහම ලැබීම හා එරට ජන ජීවිතය බුදු සමය ඇසුරින් පෝෂණය වූ අය චීනයේ බුදු දහම් ලැබීම හා එරට ජන ජීවිතය බුදු සමය ඇසුරින් පෝෂණය වූ අයුරු පැහැදිලි කරන්න මේ රටවල් දෙකක් අහන්න පුළුවන්ද පෙපලේ නෑ නෑ අපි දැන් අනුමාන එකක් නේ හදන්නේ ජපානේ එහෙම නැත්නම් චීනේ ගැන අහන්න පුළුවන් නිසා ඒකට දාලා දෙන්න හරි දෙකක් අහන්න කියලා කියන බෑ රටවල් මොකද අපි පහුගිය පේපර එක බලද්දි ওই දෙක තමයි ඉතුරු වෙලා තියෙන හප් නැතිව ওই දෙකෙන් මෙන්න පුළුවන් නිසා තමයි උදේ ප්‍රශ්න දෙක මෙතන දැන් ඔව් උදේ අහන කලින් ඊට පස්සේ ලියාගන්න අටේ අර දෙවෙනි පේපර එක දුන්න අපි ඊළඟ පේපරේට ඒක අටේ එක
පුතේ රාෂ්ට්‍රපාලනය කියන්නේ රාජ්‍ය පාලනයටම තමයි හන්දේ. රාෂ්ට්‍රපාලනය කියන්නේ රාජ්‍ය පාලනයට බය වෙන දෙයක් නැහැ. ලියාගන්න අටීල ප්‍රශ්නේ. ස්තූපයේ ආරම්භය හා විකාශය දක්වා ස්තූපයේ ආරම්භය හා විකාශය දක්වා ස්තූපයේ ආරම්භය හා විකාශය දක්වා එහි සංකේත හා සංකේතාර්ථ පැහැදිලි කරන්න. එහි සංකේත හා සංකේතාර්ථ පැහැදිලි කරන්න. එහි සංකේත හා සංකේතාර්ථ පැහැදිලි කරන්න. අහන්න පුළුවන් නේ චන්දුල? ඔව්. බුදු සමයෙන් පෝෂණය වූ ලාංකික සාහිත්‍ය උපමාව ගද්‍ය පද්‍ය ගීත සාහිත්‍ය පිළිබඳ විවරණයක් උදාහරණ සහිතව සපයන්න. එතකොට අපි ප්‍රශ්න පේපර දෙකම හැදුවා. දැන් හැමෝමත් එක කියන්න මීට අමතරව ඔයාලා හිතාගෙන ඉන්න නම් මෙන්න මේවා හිතන්න පුළුවන් කියලා මොනවද අපි අහුවේ නැති වගේ නිකන් හිතලා කියන්න බලන්න. හැමෝම පුතේ උත්තරය දෙන්න. දැන් මීට අමතරව අපි මොනවද සාමාන්‍ය සැකයි මෙහෙමත් දෙන්න පුළුවන් නේද කියලා. හාමුදුරනේ බුද්ධ ප්‍රතිමා ගැන එන්න බැයිද? බුද්ධ ප්‍රතිමා ගැන අහලා තියෙනවා නේද මේ 2020 බුද්ධ ප්‍රතිමා 20 අහලා තියෙනවා. සඳකඩ පහන අහලා තියෙනවා 21. ඒක සඳකඩ පහනයි බුද්ධ ප්‍රතිමාවයි දෙකයි ස්තූපෙන් අහලා නැහැ. මම තුනේ 2019 ස්තූපෙන් අහලා තියෙනවා. ස්තූපෙන් අහලා තියෙනවා. එතකොට 2019 ස්තූපන තීර ගැටලුවක් නැහැ නේද? ඉහත දක්වන ලද ප්‍රශ්නවලට අමතරව පහත සඳහන් ප්‍රශ්න කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.
ඉහත දක්වන ලද ප්‍රශ්නවලට අමතකව පහත සඳහන් ප්‍රශ්න කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. හාමුදුරුවනේ, මේ පුද්ගල ස්වාමීත්වය, ස්වච්ඡන්දතාවයේ ශ්‍රද්ධාව වගේ වගේම ප්‍රශ්න. ඔව්, අපි දියාගමුද? එහෙම යන්න බලමු. අපි ගතිතමු අවධානය යොමු කරමු. අවධානය යොමු කරන්න එකට ලියාගන්න පුතේ. අංක එක ප්‍රශ්න ලියාගන්න අවධානය යොමු කරන්න ඕනේවා. බෞද්ධ පූජනීය ස්ථාන හා සම්බන්ධ, බෞද්ධ පූජනීය ස්ථාන ආශ්‍රිතව, එහෙම යන බෞද්ධ පූජනීය ස්ථාන ආශ්‍රිතව බෞද්ධ පූජනීය ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වූ බෞද්ධ පූජනීය ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වූ කලා නිර්මාණසේ සැලකෙන බෞද්ධ පූජනීය ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වූ කලා නිර්මාණසේ සැලකෙන වටදාගෙය වටදාගෙට චේතිය කරය කියලත් කියෙනවද? වටදාගය බෝධිකර මුරගල කොරවක් ගල් මුරගල කොරවක් ගල් යන කලා නිර්මාණ පිළිබඳ කෙටි හැඳින්වීමක් පටිමාගර යන කලා නිර්මාණ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරා. පටිමාගර පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න. ඊට පස්සේ දැන් ඔන්න ඔයාලගේ කියනවා. මීට අමතරව අපි බලාගන්න ඕනේ ඔයා කියන්නේ චිත්‍රකලාව වෙයි කියලා හිතනවද? චිත්‍රකලාව සම්බන්ධයෙන් කොහොමද චන්දුල් ප්‍රශ්නයක් අහුවත් අහන්නේ? අපි ද අහන්න පුළුවන්. ඇත්තටම නේද සුරා මේ රජ කෙනෙක් ගැන අහලා තියෙනවා හාමුදුරනේ. මොකද චිත්‍ර කලාව ගැන කේද අහලා තියෙන්නේ? උතුරු මැද පළාත් පේපරේ අහලා තියෙනවා හාමුදුරනේ චිත්‍ර කලාව ගැන. බෞද්ධ චිත්‍ර කලාව ජන ජීවිතයේ නාමකකට යොමු කිරීමට කොතෙක් දුරට සමත් වන්නේදයි උදාහරණ ඇසුරෙන් පෙන්වන්න කියලා. එහෙනම් අපි මේ ප්‍රශ්නේ ලියාගමුනේ. විතර වදනේ නේද? අන්න ලස්සන ප්‍රශ්නයක් අන්දික මං හිතේම තියාගෙන හිටික. ලක්දිව සිදු වූ නිකාය ભેද චිත්‍රකලාව දෙනන් එක මගේ හිතේ දිට ප්‍රශ්නය වලින් මා අන්දික. ලක්දිව සිදු වූ නිකාය ભેදය සඳහා තුඩුදුන් කරමු. ලක්දිව සිදු වූ නිකාය ભેදය සඳහා තුඩුදුන් කරනු ලක්දිව සිදු නිකාය ભેදය සඳහා තුරුදුන් කරුණු පැහැදිලි කරන්න. තුරුදුන් කරුණු පැහැදිලි කරන්න.
ප්‍රශ්නයකුත් ඒ වගේම ලියාගන්න එතනින් අහන්න පුළුවන් එක. තව ප්‍රශ්නයක් ලියාගන්න. අභයගිරිකයෝ මහවෙහෙරට අභයගිරිකයෝ මහවෙහෙරට පක්ෂග්‍රාහී නොවූද අභයගිරිකයෝ මහවෙහෙරට පක්ෂග්‍රාහී නොවූද සාමාන්‍ය ජන ජීවිතය හා සම්බන්ධ කටයුතු වලදී සාමාන්‍ය ජන ජීවිතය හා සම්බන්ධ කටයුතු වලදී ප්‍රමුඛත්වය ගැන ක්‍රියා කළ අයුරු පැහැදිලි කරා. ප්‍රමුඛත්වය ගැන ක්‍රියා කළ අයුරු පැහැදිලි කරා. මේක දන්නේ ඒවා අපි කතා කරනවා තිබා ඉන්නවා. ප්‍රමුඛත්වය ගැන ක්‍රියා කළ අයුරු පැහැදිලි කරා. ඊළඟ එක ලියා ගන්නකොට බෞද්ධ චිත්‍ර කලාව තුළින් මොකද පුතේ උතුරු මැද බලලා දෙහල් දෙනවා කියන්නේ බෞද්ධ චිත්‍ර කලාව මොකද්ද? ඔහොමද කියන හැමදෙන්නේ. බෞද්ධ චිත්‍ර කලාව ජන ජීවිතයේ නව මගකට යොමු කිරීමට කොතෙක් දුරට සමත් වන්නේදයි උදාහරණ මගින් පැහැදිලි කරන්න. බෞද්ධ චිත්‍ර කලාව තුළින් පැරණි ජන ජීවිතයේ උපමට්ටම් වූ අයුරු බෞද්ධ චිත්‍ර කලාව තුළින් පැරණි ජන ජීවිතයේ උපමට්ටම් වූ අයුරු පැහැදිලි කරන්න. මම හිතන්නේ මේ ප්‍රශ්න ගැන නම් එහෙම ලොකුවට බලන්න ඉන්න හිතන්නේ තියව හිත වෙන්නේ. හරි. එතකොට එතනත් හරි. දැන් උතරම අගෑරිච්ච ටිකක් තියෙනවා මේ. ලියන බුදුන් මේ ප්‍රශ්නේ ලියා ගන්නවා. ධර්මදූත සේවාවේදී ශ්‍රාවකයන් වහන්සේලා අතින් සිදු වූ සේවාව. ධර්මදූත සේවාවේදී ශ්‍රාවකයන් අතින් සිදු වූ සේවාව. ඇගීමට ලක් කරන ධර්මදූත සේවාවේදී ශ්‍රාවකයන් අතින් සිදු වූ සේවාව ඇගීමට ලක් කරන. කුතේ අපි දා ලියාගත්ත නේද සිංහල වාද මංගල කරාබා සූත්‍ර ටිකේ මොනවා ටික ලිව්වනේ? ඔව් හම්දුරනේ. දැන් ඔයාලට ආයි චාන්ස් එක දිනවා. මොකද්ද තව මේකට එකතු වෙන්න ඕන කියලා හිතනව සාමාන්‍යයෙන් කියන්නකෝ. හම්දුරනේ පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා ජීවිතය වැදගත් අවස්ථාවන් හැදෙන්නේ. බෞද්ධ සිරිතේ. ආහා ඒ පාඩම්ුම් තියෙනවනේ නේද? බෞද්ධ සිරිතේ තියෙන ප්‍රශ්නයක් අපි ලියාගෙන නැද්ද එතන එකක්වත්? නෑ නේ, ලිව්වේ නැද්ද අපි? අනුමානයක් ලියලා නෑ නේ. එනනම් මෙහෙම ලියාගන්න. බෞද්ධ ජන ජීවිතය හා බැඳි බෞද්ධ ජන ජීවිතය හා බැඳි
බෞද්ධ ජන ජීවිතය හා රැඳි උපතේ සිට මරණය දක්වා ක්‍රියාත්මක කරන බෞද්ධ ජන ජීවිතය හා බැඳි උපතේ සිට මරණය දක්වා ක්‍රියාත්මක කරන බෞද්ධ සිරිත් විරිත් පැහැදිලි කරන බෞද්ධ ජන ජීවිතය හා බැඳි උපතේ සිට මරණය දක්වා ක්‍රියා කරන බෞද්ධ සිරිත් විරිත් පැහැදිලි කරන උනේ එකක් හරි ඒ පාඩමිනුත් එක ප්‍රශ්නයක් නේ තව එකක් දැන් ප්‍රශ්න අතරේ ගියල්ලි අතර පොත 4යි 5යි මන්ද තව මොන හරි තියෙනවද ඔයාලට? එයන් පිටින් ඔයිටින් ආවන්නේ. සුපිරි. ඉස්සර මම වලට අභ්‍යාසයක් දුන්නේ ඔය එක එක ප්‍රශ්න එකතු කරන්න කියලා ඒක මං ගාව තියෙනවා මං ඒක බැලුවා ගොඩක් මේ සියල්ලත් බලලා තමයි මේක පුතේ මේ ඉපිට ප්‍රශ්න ටික කතා කරන්නේ චතුර්විද සුඛය ගැන ආයි ලියා ගන්න ඕනේ නෑ පුතේ වෙනම අතන බෞද්ධ ආර්ථිකයෙන් ප්‍රශ්නයක් අහලා තිබුණොත් එහෙම චතුර්විද සුඛය අත කොහොම ලියවෙන්න ඕනේ කියලා තමයි මං මේ ප්‍රශ්නේ දුන්නේ නම් ඔයාලට අපි අමෝලික ආකාරවතී සද්ධාව ගැන මොනවද කිව්වද එහෙනම් ඔයාලා දැන් ටොයි ටිකට සූදානම් වෙන්න අපේ පුතා කවුද ටයිප් කරලා දෙන්න කිව්වේ කවුද කරුණු මම මතක නෑ මට කවුද මේක ටයිප් කරලා දෙන්නම් කිව්වේ මදුෂා මේක ටයිප් කරලා දෙන්න එහෙනම් අද ඕනේ නැහැ අපිට සඳවෙදි පුළුවන් නේද දෙන්න සඳවෙදි පුළුවන් මදුෂා මේ පුතේ අද 23 පන්ති ක්ලාස් එක තියෙන රාත්‍රී 9 සිට 11 දක්වා හොඳ මේ හැන්දෑවට කරන්න බෑ කරන්ට් එක යනවා උන්ගේ පන්ති කරන්න වෙන්නේම නැත්නම් කචල් වෙනවා ඒ නිසා එක හැන්දෑ රාත්‍රී දාට යාළුවන්ට ගැටලුවක් නැහැ ඉතින් යාළුවන්ට ප්‍රශ්නයක් නැහැ කියන්නේ ඒ කියන්නේ පුතේ වැඩි අවධානය යොමු කරන්න ඔයාලා ගැන හිතන්න අබැයි ඒක දීර්ඝ කාලිනෝ ඒ ළමයි වෙනුවෙන් කරන පන්ති නිසා ඔයාලා පුළුවන් මම ලින්ක් එක දානවා පුළුවන් හැමෝම ඒකට එකතු වෙන්න අපි ඒකේ පාඩමක් අද කරන්නේ මේ දැන් හරිද එතකොට හම්ඳුරනේ මේ දැන් 2023 ළමයිටත් මේ 2023 මේ ලෙවල් තියෙයිද? නෑනේ 2023 ඉබ්බත් තියෙන දෙසැම්බර් මාසේ නැත්තම් ජනවාරි පෙබරවාරි වලට කල්ලේ. මං හිතන්නේ නොවැම්බර් දෙසැම්බර් තියයි හැබැයි. ඔයාලගේ ප්‍රතිඵල එන්න පටන් ගන්න ඕනේ කචල් එක වෙන්නේ. දැන් ඔය පෙබරවාරි ලීනාගේ ප්‍රතිඵල ආවොත් මම ඊවිතර වෙද්දී අවුලක් වෙන්නේ නැහැ. ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්. නොවැම්බර් දිහට එහෙමම ගණන් පාසට. හරි එහෙනම් ඔයාලා වෙන ටික හොඳට කරගන්න අපි අදට අපේ පාඩම් මාලාව අවසන් කරනවා අපි අනුමාන ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කළා ඒ දෙකටම පිළිතුරු ලියන්න පටන් ගමු අපේ දුව සඳට මේක ටයිප් කරලා එවනවා ඊට පස්සේ අපි ලියමු ලස්සනට පිළිවෙලටම ලියමු තෝරගෙන එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා සුබ දේශනා දවසේ වැඩි ටික ලස්සනට කරගන්න නිකන් ඉන්න එපා කවුරුවත් හොඳට පාඩම් කරන්න තව පුංචි කාලයක් ඉතුරුලා තියෙන නිසා හැමෝටම තිරුවන් සරණයි